ගර්භණී භාවයේ බලාපොරොත්තුෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එඩ්මිස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. මම අද කතා කරන්න යන්නේ ගැබ් ගැනීමට සුදුසුම උස සහ බර. ගැබ් ගැනීම බලාපොරොත්තු වන අයට තිබිය යුතු සුදුසුම BMI අගය. ඉතින් මෙය උස සහ බර අනුව තමයි තීරණය වන්නේ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ගැබ් ගැනීම සඳහා උත්සාහ කරන ඔයාලා කොච්චර ක්‍රම අත්දහ බැලුවත් තාම ඔයාලගේ සිහිනය සැබෑ කරගන්න බැරි වෙලා ඇති. මේකට කාන්තාව වගේම පිරිමි ආන දෙදෙනාගේම මේ BMI අගය කියන්නේ උස සහ බර බලපානවා. මෙය විවිධ පරාස අනුව ඔබගේ BMI අගය සුදුසු තත්ත්වයකද තියෙන්නේ කියලා සොයාගන්න පුළුවන්. ගැබ් ගැනීම සඳහා සුදුසුම BMI අගය ලෙස 18.5 සහ 24.9 අතර වෙනවා. මෙය සෞඛ්‍ය සම්පන්න පරාසයක් ලෙස හැඳින්වෙනවා. ඉහළ BMI අගය තිබේ නම් දරුවෙකු සඳහා උත්සාහ කිරීමට පෙර ඔබ අනිවාර්යයෙන්ම මෙම සෞඛ්‍ය සම්පන්න පරාසයක් ලබා ගත යුතු වෙනවා. ඔබ දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තුවක් නැති වුණත් අනාගතයේදී ඔබ ගර්භණීභාවයට පත්වෙන නිසා ඔබ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳව මේ ගොඩක් සැලකිලිමත් වෙලා පෙර සිටම මේ BMI අගය යහපත් තත්ත්වයකට ළඟා කරගත යුතු වෙනවා. අපි දැන් බලමු මේ ශරීර ස්කන්ධ දර්ශකයේ හේවත් BMI දර්ශකය කොහොමද ගණනය කරන්නේ. ඔයා ඔයාගේ මුලින්ම උස සහ බර මැනගන්න ඕනේ. බර කිලෝග්‍රෑම් වලිනුත් උස වර්ග මීටර් වලිනුත් තමයි මෙහිදී ගණනය කරන්න ඕන. පුද්ගලයෙකුගේ බර කිලෝග්‍රෑම් වලින් සහ උස වර්ග මීටර් වලින් බෙදීමෙන් BMI අගය සොයා ගන්න පුළුවන්. මෙහිදී මේ අගයට අනුව සෞඛ්‍ය සම්පන්න බර, අඩු බර, අධික බර සහ තර බාරකම ලෙස පහසුවෙන් සොයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. BMI අගය 18.5 24.9 අතර සෞඛ්‍ය සම්පන්න බර ලෙසත් 25 29.9 අතර අධික බර ලෙසත් 30 සහ ඊට ඉහළ අගයන් තරබාරුකම ලෙසත් හඳුන්වනවා. අපි දැන් බලමු නිරෝගී උසක් සහ බරක් සඳහා පිරිමි සහ ගැහැණු දෙදෙනාටම තිබිය යුතු නියමිත උස සහ බර ප්‍රමාණය. උස සෙන්ටිමීටර 155ක්, අඩිවලින් නම් 5.1ක් තියෙන කෙනෙක්ට උස කිලෝග්‍රෑම් 52.6ක්, සමාවෙන්න උස බර 43.1 සිට 52.4 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ වගේම උස සෙන්ටිමීටර 157ක්, අඩිවලින් නම් 5.2ක් තිබෙන කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් 44.9ක් සිට 54.9 දක්වා තිබිය යුතුයි. වගේම සෙන්ටිමීටර 160ක් තියෙන කෙනෙක්ට අඩිවලින් නම් 5.3ක් බර ලෙස කිලෝග්‍රෑම් 47.2 සිට 57.6 දක්වාත්, සෙන්ටිමීටර 163ක් උස අයෙක් අඩිවලින් නම් 5.4ක්, කිලෝග්‍රෑම් 49 සිට 59.9 දක්වා තිබිය යුතු වෙනවා. ඉතින් මම හිතනවා මේ දැන් මම සඳහන් කරපු විදිහට ඔයාලට තේරුම් ගන්න පහසු වෙයි කියලා. ඒ වගේම BMI අගය 18.5ට වඩා අඩු නම් අඩු බර කියන්නේ ගැබ් ගැනීමට පෙර ගැබ් ගැනීම සඳහා තිබිය යුතු සෞඛ්‍ය සම්පන්න බරට වඩා අඩු ලෙස සලකනවා. ඉතින් සාමාන්‍යයෙන් BMI අගය 18.5 24.9 අතර තිබිය යුතුයි. නමුත්
BMI age 25 29.9 අතර නම් ඒක අධිබර ලෙසත් BMI age 30ට වඩා වැඩි නම් එය තරබාරුකමත් ලෙස සලකනවා. ඔබ සාමාන්‍යයෙන් BMI age 20ත් 25ත් අතර අගයක් අනිවාර්යයෙන්ම ළඟා කරගත යුතුයි. මෙය ගැප් ගැනීම සඳහා සුදුසුම BMI දර්ශක ලෙස හඳුන්වනවා. මෙය BMI අගය කාන්තාවකගේ 19ට වඩා අඩු නම් ස්වභාවිකවම ගැප් ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා. මේ අවස්ථාවේ සිටින කාන්තාවක් ගැප් ගැනීමක් සිදු වුණොත් මේ ලදරුවා මන්ද පෝෂණින් පෙළෙන දරුවෙක් බවට පත්වෙන්න පුළුවන්. මේ නිසා ස්වභාව ධර්මයෙන්ම ඩිම්බකෝෂ ක්‍රියා විරහිත වීමක් සිදු කරනවා. නමුත් ඔබගේ නියමිත බර සාක්ෂා ගත්තොත් එහෙම ඔබට ගැප් ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඔබ සරු බව පිළිබඳව ප්‍රතිකාර ගන්නවා නම් ඒ වගේ ක්‍රියාකාරීත්වය සහ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මේ නියමිත BMI අගය තිබීම වඩාත් වැදගත් වෙනවා. මේ BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය 27ට වැඩි කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයක් සිදුවන්නේ නැහැ. හොම් ඒ නිසා ගැප් ගැනීමටද නොහැකි. අධික තරබාරු හෝ අධික බර හෝ තරබාරු කාන්තාවන් ගැප් ගැනීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුයි. ඒ වගේම ඉහළ BMI අගයක් තිබීම සාමාන්‍ය ඩිම්මෝචනයට බලපෑම් ඇති කරනවා. ඒ වළක්වනවා. ඉතින් ඒ සෞරභවටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නිතිපතාම ඩිම්මෝචනය වන කාන්තාවන්ගේ පවා BMI අගය වැඩි වන විට ගැප් ගැනීමට වැඩි කාලයක් ගත වෙන්නට පුළුවන්. ඒ වගේම BMI අගය වැඩි ඉහළ අගයක් ඇති කාන්තාවන්ගේ IVF වැනි ප්‍රතිකාර ක්‍රම සරුබව පිළිබඳ ප්‍රතිකාර ක්‍රම කිරීමෙන් ඒ වගේ ප්‍රතිඵල නැති වෙලා ඒවා අසාර්ථක වීමටත් ඉඩ තිබෙනවා. ඒ වගේම ඉහළ BMI අගයක් ඇති කාන්තාවන්ගේ කලලයේ ගුණාත්මක භාවය අඩු වෙන බවටත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ආහාර නොමැතිකම, ඒ කියන්නේ ආහාර අඩුවෙන් ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මේ වගේ බර අඩුවීමට හේතු වී තිබෙනවා. ඉතින් මේ නිසා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගැනීම සිදු කිරීමෙන් කෙමෙන් බත් බර වැඩි කර ගැනීමට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, චොක්ලට්, කේක්, සීනි සහිත බීම, අධික මේද ආහාර භාවිතා නොකිරීම වැනි දේවල් කිරීමෙන් ඉක්මනින්ම සෞඛ්‍ය සම්පන්න බර වැඩි කිරීමක් සිදු කර ගැනීමට පුළුවන්. ඒ වෙනුවට අසම්තෘප්ත මේද බහුල සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර දිනපතාම ගැනීමෙන් මෙය සාර්ථකව කර ගැනීමට පුළුවන්. මේ BMI දර්ශකය 10.5 හෝ ඊට වඩා බර අඩුයි නම්, කියන්නේ අගේ අඩුයි නම් ඔවුන් අඩු බර ලෙස හඳුන්වනවා. මේ හේතුවෙන් අක්‍රමවත් ඔසප් චක්‍ර සහ ඩිම්බ මෝචනය සම්පූර්ණයෙන්ම නතර වීමටත් ඉඩ තිබෙනවා. BMI දර්ශකය 17.5 හෝ ඊට වඩා අඩු නම් ඔවුන්ගේ ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් පෙන්නුම් කරනවා. සාමාන්‍ය BMI අගය, කියන්නේ 18.5ට වඩා අඩු කාන්තාවන්ට මෙම තත්ත්වයේ හේතුවෙන් ඔවුන්ට විවිධ මේ ආහාර සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් ඔවුන්ට නිවැරදි BMI දර්ශකයක් පවත්වා ගැනීමට පුළුවන්. අධික බර හෝ තරබාරු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම මේ ගැප් ගැනීමට බලපෑම, කියන්නේ දෙදෙනාගේම මේ වගේ අධික බරක් හෝ තරබාරුකම තිබෙනවා නම් ඒ කාන්තාව ගැප් ගැනීමට බලපානවා. මේ වගේම මීට පෙර ගර්භණී වී නොමැති කාන්තාවන්ට කාන්තාවන්ගෙන් 100%ක් තුළ
මේ සාරු බව අඩුවීම පිළිබඳව ප්‍රශ්නයකටත් මුහුණ දී තිබෙනවා. ඉතින් මේ වඳභාවයට හේතු වනවා ලෙස සඳහන් වනවා. ඔබ බරින් අඩුයි නම් ඒ කියන්නේ BMI දශම BMI යගේ 10.5ට වඩා අඩුයි නම් ගැබ් ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. අඩු බර නිසා ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනයේ නිපදවීම නැවැත්වෙන්න පුළුවන්. ඉතින් මේ මගින් අක්‍රමවත් ඕසප් චක්‍ර ඇති වෙන්න පුළුවන්. ඔබට ඩිම්බ පිටවීම හෝ ඕසප් වීම නැති වී යාමටද මේ මගින් සිදු වෙන්නට පුළුවන්. කලින් සඳහන් කරපු අධික බර BMI දශකයේ අධික බර ලෙස සටහන් වන අවස්ථාවට වඩා තරබාරුකම අධික බරටත් වඩා වැඩි. ඉතින් මේ තරබාරු වීම හේතුවෙන් ගැබ් ගැනීම සම්භාවිතාවය අඩු වෙන්නට පුළුවන්. මේ හේතුවෙන් හෝමෝන වල බලපෑම් ඇති කරලා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදුවීම වළක්වන්න පුළුවන්. ඔබ සුදුසු බරක් පවත්වා ගැනීම, බර අඩුයි නම් බර වැඩි කර ගැනීම දරුවෙකු පිළිසිඳ ගැනීමට උපකාරී වන්නේ නැනම් නමුත් නිරෝගී ගැබ් ගැනීමක් සඳහා ඔබගේ ශරීරය සකස් කිරීමට උපකාර වෙනවා. වගේම ඔබගේ උස්සට නිර්දේශිත බර මං කලින් සඳහන් කරා නිර්දේශිත බරට වඩා අඩුයි නම් ඔබට අඩුපත් බර දරුවන් සහ නොමේරු දරුවන් ලැබීමේ අවදානම තිබෙනවා. ඒ නිසා ඔබගේ උස්සට නිර්දේශිත බර ළඟා කර ගැනීමෙන් මේම තත්ත්වයන් අඩු කරගෙන මගහරවාගෙන නිරෝගී දරුවෙක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඉහළ හෝ අඩු BMI අගයක් තිබෙනවා නම් ඔබ 18.5 24.9 අතර ලෙස ඔබගේ BMI අගය සකස් කරගත යුතු වෙනවා. එය ගර්භණීභාවයට සහ අනාගතයේ ඔබේ දරුවාගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ගොඩක් උපකාරී වෙනවා. තරබාරුකම නිසා ඕසයිට් පරිණත වීම සහ පරිවෘත්ති යන දෙකම අඩාල වෙනවා. ඉතින් මෙය ඔබේ ඩිම්බවල ගුණාත්මකභාවයට බලපෑමක් ඇති කරනවා, අහිතකර ලෙස බලපානවා. ප්‍රජනක හෝමෝනවලට අමතරව තරබාරුකම නිසා ඉන්සියුලින්, ග්ලූකෝස් හෝ නිදහස් මේද අම්ලවල ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ වගේම ඇඩිපොකයින් වල වෙනස් වීම හේතුවෙන් ඕසයිටයේ සංවර්ධන නිපුණතාවයට බලපෑමක් ඇති කරනවා. ඉතින් මෙය ඩිම්බේ ගුණාත්මක භාවයට ගොඩක් බලපෑම් ඇති කරනවා. අපි දැන් බලමු ගැබ් ගැනීම වළක්වන ගැබ් ගැනීමට අහිතකර ආහාර මොනවද කියලා. ඉතින් ඔයාලා ගැබ් ගැනීමට බලාපොරොත්තු වන නිසා අනිවාර්යයෙන්ම මේ ආහාර වලින් ඈත් වෙලා සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් ගන්න ඕනේ. ඉතින් රතු මස් වර්ග සහ සැකසූ මස් වල ට්‍රාන්ස් මේද සහ සම්තුප්ත මේද අධික වෙනවා. එය සරු බව අඩුවීමට හේතු වෙනවා. පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙන පරිදි සමස්ත සත්ව ප්‍රෝටීන් අධික ලෙස ගැනීම සරු බව නැති කිරීමට හේතු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ හේතුවෙන් රතු සහ සැකසූ මස් වර්ග බෝංචි ටෝපු කඩල එවගේම පරිප්පු සේටන් ටෙම්පේ වගේ දේවල් ආහාරයට ගැනීමෙන් වැළකෙන්න ඕනි. අධ්‍යයනය වලින් තහවුරු කරගෙන තිබෙන පරිදි සාමාන්‍ය බරක් ඇති කාන්තාවන් හා සසඳා අධික බල සහිත කාන්තාවන්ගේ සංසේචනය වීමේ අනුපාතය අඩු ලෙස තහවුරු කරගෙන තිබෙනවා. අපි දැන් බලමු මේ මාතෘකාවට අමතරව ගැබ් ගැනීමේ සම්භාවිතාවය වැඩි කිරීමට කළ යුතු පියවර කීපය. ඔබේ ඕසප් චක්‍රය මුලින්ම නිරීක්ෂණය කරන්න ඕනේ. එවගේම ඔබ සරු දවස හඳුනා ගන්න ඕනේ. මමගේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. නිවැරදිම සරු දවස හොයා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඉතින් මගේ අනිවාර්යයෙන් මේ වීඩියෝ බලලා මේ වීඩියෝ එක බලන්න. ඔබේ සරු දවස් කීපය තුළ, ඒ කියන්නේ ඔබගේ ඔසප් චක්‍රයේ 10 දවසේ සිට 14 දවස දක්වා කාලය තුළ අනිවාර්යයෙන්ම ලිංගිකව එකතු විය යුතුයි. ඒ වගේම ලිංගිකව එකතු වීමෙන් පසු
විනාඩි කිහිපයක් විවේකීව නොසෙල්වි එම ඉරියව්වෙම සිටින්න ඕනේ. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා සුදුසුම ඉරියව් මොනවාද කියලා ඒකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒ වගේම ඔබ භාවිත කරන ලිහිසිකාරක වර්ග විවිධ ලිහිසි තෙල් වර්ග ඔයාලගේ සෞඛ්‍යයට හිතකරද සරුබබට හිතක ලෙස බලපාන දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ සහකාර සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යන්න ඕනේ. මේව ගැන සැලකිලිමත් වුණොත් සම් ගැප් ගැනීම මනින්ම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ගැප් ගැනීම සඳහා ඔබ සාරු කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔබගේ ඔසප් චක්‍රය දින 28ක් තියෙනවා නම් ඔයාගේ 14 වෙනි දිනේ තමයි ඩිම්බේ මෝචනය වන්නේ. කියන්නේ ඔසප් චක්‍රයෙන් හරි අඩක්. ඉතින් ඔබේ ඔසප් චක්‍රයේ සාරු දින ආරම්භ වන්නේ 10 වෙනි දිනේ සිට. කියන්නේ ඔසප් චක්‍රයේ 10 වෙනි දිනේ සිට 14 වෙනි දිනේ දක්වා සෑම දිනකම ඔබ ලිංගික විකෘති වන්නේ නම් සාර්ථකව ගැප් ගැනීම සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ සම්පූර්ණ ධාන්‍ය මස් වර්ග පලා වර්ග නැවුම් එළවලු පළතුරු සහ ඇට වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඒ ඩිම්බවලට ඔබගේ අවශ්‍ය දේවල් ඔබගේ ශරීරයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය ඔබ හැම විටම සැකසු ආහාර සහ මස් වලින් වළකින්න ඕනේ. ඒ වගේම ලුණු සහ සීනි පරිභෝජනය සීමා කරලා සෞඛ්‍ය සම්පන්න බවක් පවත්වාගෙන ඔබගේ නියමිත ශරීර ස්කන්ධ දර්ශකය BMI අගයක් සඳහා ඔබ උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අපි බලමු ඩිම්බවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය වැඩි දියුණු කිරීමට කළ යුතු දේවල්. දුම්පානය නතර කිරීම. දුම්පානය ඩිම්බ කෝෂ සහ ඩිම්බවල ඩිම්බ සෛලවල අතිශයින්ම හානිකර. වගේම ආතතිය දුරු කිරීම. නීතිපතා ව්‍යායාමවල නිරත වීම. විශේෂයෙන්ම යෝග අභ්‍යාසවල ව්‍යායාමවල නිරත වෙන්න ඕනේ. සමබල ආහාර වේලක් වගේම ඔබ ඩිම්බ පරීක්ෂාවක් සිදු කරගන්නත් ඕනේ. අපි දැන් බලමු ඩිම්බවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන වෙනත් ආහාර වර්ග. කොළ පැහැති හරිත එළවලු සම්පූර්ණ ධාන්‍ය වර්ග. වගේම නැවුම් එළවලු සහ පළතුරු මස් වර්ග ඇට වර්ග. වගේම ට්‍රාන්ස් මේද හා පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සැකසූ ආහාර සහ මස් වර්ග අධික ලුණු සහ සීනි වලින් ඈත් වෙන්න ඕනේ. මේ ආහාර ඔබට හිතකර වෙනවා. අපි දැන් බලමු BMI යගේ 40ට වඩා වැඩි කෙනෙක්ට ගැප් ගැනීමට පුළුවන්ද කියලා. ඉතින් මේ තරබාරු අවස්ථාව ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 30ට වඩා වැඩි නම් BMI අගය මෙවැනි ඉහළ අගයක් තියෙන කාන්තාවකගේ බහුතරයකට මේ අවස්ථාවේදී ගැප් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම නිරෝගී දරුවන් සිටින්නත් පුළුවන්. නමුත් ඔවුන්ට සංකූලතා ඇවිත්වීමේ අවධානම වැඩි. ඒ වගේම සරුබව කෙනේ ශරීරයේ මේ දෙය බලපාන ආකාරය අපි දැන් බලමු. අධික බර හෝ තරබාරුකම නිසා කෙනෙකුගේ ඔසප් චක්‍රය නියාමනය කරන හෝමෝන වන ඉස්ට්‍රජන් අධික ලෙස නිපදවනවා. ඉතින් ඒ දැනටමත් ගැප්ගෙන ඇති බව ලෙස ශරීරයෙන් විවිධ ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. එමගින් ඩිම්බ මෝෂණය සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ ඩිම්බ කෝෂෙන් පරිණත ඩිම්බයක් මුදා හරිනවා. හරි. දැන් අපි කතා කරමු ගැප් ගැනීම සඳහා අතිබිය යුතු අවම උස මොකක්ද කියලා. පරීක්ෂණයකින් තහවුරු කරන තියෙන පරිදි සෙන්ටිමීටර් 145ට වඩා වැඩි මවවරුන්ට වඩා සෙන්ටිමීටර් 145ට වඩා අඩු මවවරුන් තුළ ලදරුවන්ගේ දිවිද ආබාධ, ඒ කියන්නේ සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ගැන, ඒ කියන්නේ අවධානම වැඩි වෙලා තියෙනවා.
කියන්නේ සෙන්ටිමීටර් 145ට වඩා අඩු මවවරුන්ගේ දරුවන් උපත ලබන දරුවන්ගේ අවදානම් තත්ත්වය සාමාන්‍යයෙන් වැඩි අයට වඩා ඉහළ ලෙස හොයාගෙන තිබෙනවා. තින් මෙය නියමිත ශරීර ස්කන්ධ දර්ශකයක් තිබීම සුදුසු වෙන්න ඕනි කියන්නේ ඒ නිසා. ඒ වගේම මිටි සහ උසකාන්තාවන් සමග සංසදන විට උසකාන්තාවන්ට වැඩි සරු බවක් තියෙනවා ලෙස හොයාගෙන තියෙනවා. ඒ වගේම උස පිළිමින් සහ මිටි පිළිමින් සහ සසදන විට උස අයට වැඩි සරු බවක් තියෙන බව හොයාගෙන තිබෙනවා. ඒ වගේම මාතෘ උස ප්‍රසව අවදානම් සාධකයක් ලෙස වාර්තා වී තිබෙනවා. කියන්නේ උස අඩු අයට සෙපලෝ පෙල්වික් අසමානතාවයේ හේතුවෙන් අවහිර වූ දරු ප්‍රසූතියේ වැඩිවීම. කියන්නේ දරු ප්‍රසූතියේදී බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. තින් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ BMI අගය මං කලින් සඳහන් කරපු විදිහට හොයලා නිරෝගී BMI පරාසයක් තිබෙනවද කියලා තහවුරු කරගෙන එහෙම නැත්නම් ඔයාලා අනිවාර්යෙන්ම නිරෝගී BMI අගයක් ළඟා කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. දැන් ඉඳන් මේක කරන්න පටන් ගන්න. තින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකිනුත් වැදගත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් එතකොට ඉක්මනටම ඔයාලේ වීඩියෝ එක දැම්ම ගමන් බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් comment කරන්න, දන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න, ඒ වගේම share කරන්න, like කරන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.